අයිබෝවන් 2024 2020 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සහභාගී වන ප්‍රථම තරගය අද දිනේ රාත්‍රී 8ට ශ්‍රී ලාංකිකයන්ට නැරඹීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපි දන්නවා අපි පුන පුනා බලා සිටියා මේ තරගය එළඹෙනකම්. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් 2020 තරගයක් බොහොම කාලයකට පස්සේ තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ලෝක කුසලාන උණුසුම මේ වන විටත් ආරම්භ වෙලා තියෙනවා. තරඟ කිහිපයක් පැවතුණා. ඉතින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව ඉතාමත්ම තියුණු තරගයක් අද දකින්න පුළුවන්කම ලැබෙයි බොහෝ දුරට. මොකද ශ්‍රී ලංකාවත් යම්කිසි ආකාරයකින් මෑත කාලීනව යම්කිසි ලොකු දියුණුවක් ලබාගෙන තිබෙනවා 2020 තරඟවලදී. ඒ වගේම දකුණු අප්‍රිකාව ගත්තහම ඉතාමත්ම ප්‍රබල සංචිතයක් ඔවුන්ට සිටිනවා. ඉතින් කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායමටත් මේක ලොකු අභියෝගයක් වෙන්න ඉඩ තියෙනවා. අපි බලමු කොහොමද අභියෝගයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන්නේ කියලා. ඉතින් කොහොම හරි වේලාවන් සම්බන්ධව කතා කරොත් රාත්‍රී 8ට තමයි මේ තරඟය ආරම්භ වීමට නියමිත. උදෑසන තරඟයේ ඕමානය සහ නැමීබියාව අතර මේ වන විටත් පැවතෙනවා. ඉතින් අපේ තරඟය මේ වෙලාවේ අපට ශ්‍රී ලාංකිකයන් හැටියට සවස බලන්න පුළුවන් තරඟයක්. රාත්‍රී 8ට තමයි තරඟේ නරඹන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ තරඟයේ බල නරඹන විදිහ පිළිබඳව අපට යම් යම් ගැටලු ඇති වෙනවා. ඉතින් අපි දැනටමත් දන්නවා දේශීය රූපවාහිනී නාලිකාවන් හැටියට සිරස නාලිකාව තමයි ශ්‍රී ලංකාවට මේ තරඟ නැරඹීමට අපට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් TV1 නාලිකාව. ඉතින් TV1 නාලිකාව ගොඩක් දුරට අපි ශ්‍රී ලාංකිකයන් හැටියට සමහර වෙලාවට ඔබට හදිස්සියේ ඔබ තරඟේ බලන්න යොමු වුණොත් එහෙම ඔබට හරියට channel එක සුසර කරගන්නට බැරි වුණොත් ඔයගලන්ට පුළුවන් online සිරස TV live කියලා ගහපු ගමන්ම ඒකේ home එකට ගියාම හරිම ලේසියෙන් ඔයගලන්ට online තරඟේ නැරඹීමේ හැකියාව ලැබෙනවා. හොඳ සුපැහැදිලි දසුන් බලා ගන්නත් පුළුවන්කම තියෙනවා ඔයාගේ connection එකට අනුව. ඉතින් යම්කිසි ආකාරයකින් ඩේටා ප්‍රශ්නයක් එයි. නමුත් ශ්‍රී ලංකාව මූණ දෙන තරඟය ඕගොල්ලන්ට බලන්න ඕනේ නිසා ඕගොල්ලන්ට ඒ අදාළ අවස්ථාවේ විතරක් ක්‍රියාත්මක කරලා තරඟය බලන්න පුළුවන්කම තියෙනවා. යම්කිසි ඩේටා ප්‍රමාණයක් කැපෙන්න පුළුවන්. ඒකට ඕගොල්ලන්ට අදාළ පැකේජ් එකක් ඕගොල්ලෝ තෝරගෙන ඕගොල්ලන්ට තරඟේ නැරඹීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ලේසිම ක්‍රමයක් හැටියට මේක සදහන් කරන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා සැටලයිට් නාලිකාවලින් දැනටමත් පාවිච්චි කරන අයට ඒක ලොකු අපහසුවක් වෙන්නේ නැහැ. නමුත් අපි මොනවාම හරි ක්‍රමයකින් වැස්ස නිසා සැටලයිට් නාලිකා ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒ වගේම ඕගොල්ලන්ට යම්කිසි ආකාරයකින් රූපවාහිනී channel එකත් අල්ලගන්න බැරි වුණොත් එනවනේ යම්කිසි අපහසුතාවයක්. අන්න ඒකට තමයි මම කිව්වේ online ඔගලන්ට ගිය ගමන් කිසිම කරදරයක් නැතුව ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හොඳට තියෙනවා නම් ඔයගලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ක්‍රම එකින් එකට ඔයගලන්ට ගැළපෙන එක තෝරගෙන තරඟේ බලන්න පුළුවන්. ඉතින් මේ තරඟත් ඔගොල්ලෝ වාහනයක් drive කරන වෙලාවක ඔයගලන්ට මැච් එක බලන්න බැරි අවස්ථාවක නම් ඔයගලන්ට ලක්හඬ රේඩියෝ එකෙන් live තරඟේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම ඒක ඒගොල්ලෝ සිංහල කමෙන්ටේටර්ස්ලා කරගෙන යනවා. ඉතින් ඔයගලන්ට සිංහලෙන් සියලුම විස්තර විචාරය තරඟේ පන්දුවෙන් පන්දුවම දැනගන්න පුළුවන්කම ලැබෙනවා ලක්හඬ රේඩියෝ වලින්. ඉතින් මෙන්න මේ ක්‍රමවලින් තමයි ශ්‍රී ලාංකිකයන්ට අද තරඟයේ උණුසුම අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟයේ මොන වගේ අභියෝගයක් ලබා දෙයිද. ඒ වගේම දකුණු අප්‍රිකානු අභියෝගයේ කොයි තරම් දුරට ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගයිද අපි බලමු මොන විදිහට තරඟේ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ වගේ අප්ඩේට්ස් ලබා ගන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ආයෙමත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.